පසුගිය සතියේ සිට අපි ආරම්භ කළා ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන්ගේ රෝග ගැන වැඩි අවධානයක් යොමු කරමින් කතා කරන්නට නයින් වෙල්ස් රෝහල අනුග්‍රහයෙන්. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙනුන ප්‍රමුඛතම ඒ වගේම ඉතාමත්ම සුවිශේෂ රෝහලක් විදිහට අපිට නයින් වෙල්ස් රෝහල හඳුනන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි පසුගිය සතියේ එවැනි වැඩසටහන් මාලාවක් පටන් ගත්තේ. ඉතින් ඒ නිසා ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා කාන්තාවන්ට ඒ වගේම දරුවන්ට තියෙන වෛද්‍ය ගැටලු, සෞඛ්‍යමය ගැටලු කතාබහ කරන්නට නයින් වෙල්ස් රෝහල අනුග්‍රහයෙන්. ඉතින් පසුගිය සතිය අපි ආරම්භ කළා මේ මදසරුභාවය කියන මාතෘකාව පිළිබඳව කතා කරන්න. ඉතින් පසුගිය සතිය අපි පුරුෂ මදසරුභාවය පිළිබඳව කතා බහ කළා. අද අපි බලාපොරොත්තු වෙන කතා බහ කරන්නට මදසරුභාවය නිසා කරන්නා වූ යම්කිසි ප්‍රතිකාරම තත්ත්වයක් තිබෙනවා. ඒ ප්‍රතිකාරම තත්ත්වය තවදුරටත් කොහොමද අපි ඒක උපරිම ප්‍රයෝජන ලබා ගන්න අපි නිසා දැනුවත් විය යුත්තේ කියන එක ගැන කතා බහ කරන්න. ඒ වගේම එවැනි ප්‍රතිකාර ක්‍රමවල තිබෙන අවශ්‍යතාවය සහ ඒවා කොයිතරම් දුරට ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට හැකියාව තියෙනවද කියන කාරණා කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ ගැන කතා කරන අපිත් එකතු වෙලා ඉන්නවා රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කල්ලේ වෛද්‍ය විශේෂඥ තිලින පලේවර්ධන. අයි බලන්න. හරි, අපි දැන් මෙහෙම කතා පටන් ගමු. දැන් සමහර යුවළවල් ඉන්නවා ජීව විද්‍යාත්මකව ඔවුන්ව පරීක්ෂා කරලා බැලුවාම ගැබ් ගැනීමක් සිදු නොවීම සඳහා කිසිම හේතුවක් හොයාගන්න බෑ. ඒ කියන්නේ සියල්ල සම්පූර්ණයි, සියල්ල හරි විදිහට තියෙනවා. හැබැයි එහෙත් ගැබ් ගන්නේ නැති අවස්ථාවන් පිළිබඳව අපි මෑත කාලේ අහලා තියෙනවා. අහුවම කියන වෛද්‍යවරු මොනවද කියලා. නෑ, වෛද්‍යවරු කියන හැමදේම හොඳයි කියලා. හැබැයි ඒත් ගැබ් ගන්න එහෙම වෙන්නේ කොහොමද? ඔව්, ඒක බොහොම වැදගත් මාතෘකාවක් මම හිතන්නේ අපිට කතා කරන්න. මොකද අපි දන්න දෙයක් තමයි යම්කිසි වෙලක් අපිට අප වෙත ආපුවාම ගැබ් ගැනීම ප්‍රමාද වීමෙන් අප පරීක්ෂා කරන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එහිදී කාන්තාවගේ මෙන්ම පුරුෂයාගේත් නොඑක් අංශවලින් අපි පරීක්ෂා කරලා බලනවා. අප දන්න කාරණයක් තමයි ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ ඕනම තැනක සියලුම පරීක්ෂා කර පසුත් අපට තව 30%ක් පමණ කොටසක් ඉතිරි වෙනවා ඔවුන්ගේ අපට වැරද්ද මෙයයි කියලා හරියටම හඳුනා ගන්න බැරි වෙන. ඒකේ තියෙන වැරදි ආකල්පයක් තමයි සියල්ල හරි කියන එක. ඒක බොහොම වැරදි ආකල්පයක්. මොකද සියල්ල හරි නැහැ. සියල්ල හරි නම් ඔවුන්ට දරුවෙක් පිළිසිඳ ගන්න ඕනේ. මෙතනදී ඇත්තටම වෙන්නේ ඔවුන්ගේ යම්කිසි වැරද්දක් තියෙනවා. නමුත් එම වැරද්ද අප කරන වෛද්‍ය පරීක්ෂණ වලින් අපට සොයා ගැනීමට බැහැ. ඉතාමත් දියුණු පර්යේෂණ මගින් සමහර හේතුන් මේ සඳහා බාධක වෙන්න පුළුවන් හේතුන් හොයාගෙන තියෙනවා. නමුත් අපිට හැමතිස්සෙම ඒක වෛද්‍ය අපි රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී එම හැම පරීක්ෂණයක්ම කිරීම අපහසුයි වියදම සහ අනිත් අපහසුතා නිසා. ඉතින් අපි දන්න දේ තමයි දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හැම යුවළකගේම යම්කිසි වරදක් තියෙනවා. එය අපට අප කරන පරීක්ෂණ මගින් හඳුනා ගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි මෙතනදී තියෙන ගැටලුව. නලදරු තාක්ෂණය කියන තැනට යම් කිසි විදියකින් යොලක් යොමු වෙන්න ඕනේ කොයි වගේ අවස්ථාවක් ආවට පස්සේද? ඔව්, අප මෙම අපි කියන මෙම කාණ්ඩයට unexplained infertility කියලා. يعني අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ ඔවුන්ගේ හේතුව කුමක්ද කියලා. අප මෙවැනි යුවලක් සඳහා ප්‍රතිකාර කිරීමේදී මූලිකව බලන දේ තමයි ඔවුන්ගේ අපට යම් කිසි දෙයක් අප වෙනස් කළ යුතුයි. මොකද ඔවුන් මෙතෙක් කල් ඔවුන් උත්සාහ කර තිබේ නම් ඔවුන්ට දරුවෙකු පිළිසිඳ ගත්තේ නැත්නම් අප එම දේම තවදුරටත් කිරීම මගින් ඔවුන්ට සාර්ථකත්වයක් ලබා ගන්න තියෙන හැකියාව අඩුයි. අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට අප දේවල් වෙනස් කළ යුත්තේ කෙසේද කියන එක. මම කලින් කිව්වා වගේ අප පර්යේෂණ මගින් පොහාගෙන තියෙන එක කාරණයක් තමයි unexplained infertility කියන කාණ්ඩේ. සමහර කාන්තාවන්ගේ අපි කියනවා බිත්තර එහෙම නැත්නම් ඩිම්බවල සිවිය ඝනකම වැඩි. ඒ සාමාන්‍ය විදිහට ශුක්‍රාණුවකට ඒක සංසේචනය කරන්න හැකියාව නැහැ. තවත් කාන්තාවන් ඉන්න ඔවුන්ගේ ෆැලෝපියනාල අප පරීක්ෂා කරද්දී ෆැලෝපියනාල ඇරිලා තියෙන්නේ. ද ඕපන්. හැබැයි අපිට ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට පැලෝපියනාල වල ක්‍රියාත්මක වීම පරීක්ෂා කරන්න පරීක්ෂාවක් නැහැ. ඉතින් දැන් අපි මේ වගේ කාරණා සැලකුවොත්
මේ වගේ කාන්තාවන්ට අප සුළු වශයෙන් කරන ප්‍රතිකාර එනම් අප ඩිම්බ මෝචනය සඳහා බෙහෙත් පාවිච්චි කරනවා එහෙම නැත්නම් අප කියනවා IUI ප්‍රතිකාර ඒ කියන්නේ ඩිම්බ තැන්පත් කිරීම ශුක්‍රාණු තැන්පත් කිරීම එවැනි ප්‍රතිකාර මගින් සාර්ථකත්වයක් ලබා ගැනීමට තියෙන හැකියාව අඩුයි මොකද ඔවුන්ගේ තියෙන සමහර ගැටලු එවැනි සුළු ප්‍රතිකාර මගින් නිවැරදි වෙන්නේ නැහැ ඉතින් ඒක හින්දා වර්තමානයේ වෙනකොට විශේෂයෙන්ම බොහෝ දියුණු රටවල් වල නලදරු තාක්ෂණය හෙවත් IVF තාක්ෂණය මෙම unexplained infertility group කාණ්ඩයට ප්‍රතිකාර කිරීම සඳහා අපි බහුල වශයෙන් පාවිච්චි කරනවා. ඒකෙදී වැදගත් වෙන්නේ මෙයයි. දැන් අපට යම්කිසි ගැටලුවක් හොයාගන්නට බැරි නම් ඒක ඇත්තටම රෝගියාටත් හරි අවිනිශ්චිත තත්ත්වයක්. කවුරු හරි වෛද්‍යවරයෙක් කියනවා නම් මට වාගේ වැරද්ද හොයාගන්න බැහැ කියලා ඒක රෝගියෙක්ට දරාගන්න අමාරුයි. වෛද්‍යවරයාටත් අමාරු තත්ත්වයක්. වැරද්දක් හොයාගන්න බැරි නම් අපි වෙනස් කරන්න ඕනේ මොකද්ද කියලා වෛද්‍යවරයාටත් හිතාගන්න බෑ. ඉතින් බොහෝ වෙලාවට අපි දකින්නේ රෝගීන් ටික දවසක් ගිහලා වෛද්‍යවරයා මාරු කරලා බලනවා. ඇත්තටම ඒ නොවේ ඒ නොවේ විය යුත්තේ අප පියවරේ පියවර ඉදිරියට යන්න ඕනේ. මෙවැනි වරදක් හොයාගන්න බැරි කාණ්ඩවලත් අපට IUI තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බොහොම සීමිත වාර ගණනක්. සීමිත වාර ගන්නක් IUI වැනි සුළු ප්‍රතිකාර තත්ත්වයක් පාවිච්චි කරලා ඒක හරියෙ නැත්නම් නලදරු තාක්ෂණයේ අනේක තමයි දැනට අපි රෙකමෙන්ඩ් කරන්නේ. හරි. දැන් මේ ගැන කතා කරමු තවදුරටත් ඊට කලින් 9 Wells රෝහලේම තවත් පණිවිඩයක් තියෙනවා. ඒක බලලා. Having your own baby is every couple's proud dream. Making that dream a reality is our only wish at 9 Wells Fertility Center. With a high success rate, 9 Wells Fertility Center can make your dreams come true. Call 0710-350-188. Having your own baby is every couple's proud dream. Making that dream a reality is our only wish at 9 Wells Fertility Center. With a high success rate, 9 Wells Fertility Center can make your dreams come true. Call 0710-350-188. හොඳයි දැන් ඒ වගේ තත්ත්වයකට ආවට පස්සේ මේ නලදරු සංසේචන නැත්නම් එහෙම උපතක් සඳහා සූදානම් වීම කොයිතරම් ප්‍රයෝජනවත්ද ඒ වගේ යුවරකට කියන අර ඔබ කිව්වාගේ හැම ඒ දේම ආපහු කර කර ඉන්නේ නැතුව මෙතෙන්ට යොමු විය යුතුයි කියලා තීරණය ගන්න කොතනද අපි ඔව් එය බොහොම අපි පරීක්ෂාවෙන් කල්පනා කරලා ගන්න ඕන තීරණයක් මොකද නලදරු තාක්ෂණයට හේවත් IVF තාක්ෂණයේ යමේදී යම්කිසි වියදමක් දැරිය යුතු සහ ලේසි ප්‍රතිකාර ක්‍රමයක් නෙමෙයි ඒක නිසා අප ඕනවට වඩා කලින් IVF තාක්ෂණය වගේ දෙයකට යොමු වෙන එකත් එච්චර නුවණට හුරු නැහැ හැබැයි ඒ වගේම තමයි අපි අනවශ්‍ය විදිහට ප්‍රමාද කිරීමත් සුදුසු නැහැ මොකද ප්‍රමාද කිරීමේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි IVF තාක්ෂණයේ සාර්ථකත්වයත් වයස මත ස්ෘජුවම රඳා පවතිනවා වයස වැඩි වෙන්න අප දන්නවා විශේෂයෙන්ම අවුරුදු 35ට පස්සේ IVF තාක්ෂණයේ සාර්ථකත්වය ඉතා සීග්‍රයෙන් පහළ බසින්න පටන් ගන්නවා ඉතින් අපි යම්කිසි යුවලක් දරුවෙකු ලබා ගැනීම සඳහා IVF තාක්ෂණයට යොමු වෙනවා නම් ඔවුන් ඉක්මන් වෙන තරමට එය වඩා සුදුසුයි ඔබ කියන අවුරුදු 35කට කලින් ඒ දේ කරන්න ඕන කියලා සාමාන්‍යයෙන් මොකද දන්න දැන් සමාජ විවාහ වෙන්නේ අවුරුදු 29 30 වගේ. ඔව් ඒක ඇත්ත. අපි දරුවෙකු සැදිය යුත්තේ කවදාද කියන එක වෛද්‍යවරයෙක් විදිහට අපිට තීරණය කරන්න බෑ. ඒක විවිධ සමාජ සහ පුද්ගලික තීරණ මත තීරණය වෙන දෙයක්. නමුත් අපි අපගේ හැමතිස්සෙම අපගේ අවවාදය දරුවෙකු හදන්න කල්පනා කරපසු දරුවෙකු හැදීමට ප්‍රමාදයක් තිබෙනවා නම් ඊට නිසි පරිදි නිසි කාලය තුලදී ප්‍රතිකාර කළ යුතුයි. මොකද කල් යන්න වයස යන්න ඔවුන්ගේ හැකියාව අපි දන්නවා දරුවෙකු හදා ගැනීමට තිබෙන ප්‍රමාදය වගේම දරුවෙකු හදා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ අපි කියන්නේ අවසානයේ උන්ට දරුවෙකු ලැබෙයිද නැද්ද කියන එක තීරණය වෙනවා වයස මත. අඩු වයසෙන් දරුවෝ හදන්න උත්සාහ කරනවා නම් ඒ වඩා හොඳයි. අප මෙම හැකියාව අඩු වීම ප්‍රධාන වශයෙන් දකින්නේ වයස අවුරුදු 35 පැනනින් පස්සේ. මෙහිදී තව දෙයක් මතක තියාගන්න ඕනේ. අපි මෙහිදී කතා කරන්නේ පළමිනි දරුවා ගැන විතරක් නෙමෙයි. සමහර විට යුවලකට ඕන වෙන්න පුළුවන් දරුවන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හදන්න. එතකොට අපි දෙවෙනි දරුවටයි තුන්වෙනි දරුවටයි හැමෝටම මේ වයස 35 සීමාව බලපානවා.
හරි දැන් එතකොට දැන් මේ මේ නලදරු ක්‍රම උපතක් සඳහා සැලසුම් කරද්දී ඒ විදිහට ගැබ් ගැනීම කොයිතරම් විතර සම්භාවිතාවයක සාර්ථකත්වයක් තියෙනවද? ඒ කියන්නේ මේ සඳහා ගොඩක් මහන්සි වෙලා ඉල් කරාට පස්සේ ඒක සාර්ථකත්වයේ සම්භාවිතාවය කොයි වගේද? ඔව් පළවෙනිම දේ මම කියන්න වෙන මම මගේ කියන්නේ ගොඩක් රෝගීන්ටත් බොහොම පැහැදිලිව කියන එක දෙයක් තමයි නලදරු තාක්ෂණයේ 100% ක සාර්ථකත්වයක් නැහැ. එහෙම තියෙනවා නම් අපිත් කැමති. හැබැයි ඒක ඒ විදිහට එහෙම වෙන්නේ නැහැ. මෙහි සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. මේවයින් මම කිව්වා වගේ වඩාත්ම වැදගත්ම සාධකය තමයි මවගේ වයස. හේතු දෙකක් නිසා. මවගේ වයස වැඩි වෙන්න අප දන්නවා අප ලබා ගන්න ඩිම්බවල ක්වොලිටි එක එහෙම නැත්නම් ගුණාත්මකභාවය අඩු වෙනවා. ඒ වගේම අපිට මවගේ වයස වැඩි වෙන්න අපිට ලබා ගන්න පුළුවන් ඩිම්බ සංඛ්‍යාවත් අඩු වෙනවා. දැන් මේ කාරණා දෙකම බලපානවා අවසාන සාර්ථකත්වයේ කොච්චර දුරකට පවතිද කියලා. ඊට අමතරව බලපාන කාරණා තමයි මවගේ හෝමෝන අසමානතා තිබෙනවාද? එහෙම නැත්නම් පුරුෂයාගේ ශුක්‍රාණු වල ගුණාත්මකභාවය සහ මවගේ ගර්භාෂය සහ ඒ ආශ්‍රිතව තිබෙන වෙනත් රෝගී තත්ත්වය. දැන් අප පටන්ගත් දී කතා කළා unexplained infertility මේ නැත්නම් වරදක් හොයාගන්න බැරි කාණ්ඩය කියලා. දැන් ඔවුන්ගේ සාමාන්‍ය මේ දේවල් බොහෝ දේවල් හොඳයි. ඒකයි ඔවුන් ඒ කාණ්ඩයට අයිති වෙන්නේ. ඒක නිසා ඔවුන්ගේ සාර්ථකත්වය අප IVF කරන සියලුම කාණ්ඩ බැලුවිට ඔවුන්ගේ සාර්ථකත්වය ඉතා වැඩි. හැබැයි මම කිව්වා වගේ ඒකත් වයස වැඩි වෙද්දී එම කාණ්ඩයේ සාර්ථකත්වය යම් තරමකට අඩු වෙන්න පුළුවන්. දැන් තියෙන නව ප්‍රවණතාවයන් මොනවද මේ ඔස්සේ? විශේෂයෙන්ම මෙම කාණ්ඩය ගත්තහම අපි දැනට ලෝකයේ හැමතැනම අපි ලංකාවෙත් මේවා ගොඩක් දේවල් භාවිතා වෙනවා. ප්‍රතිකාර කිරීම බොහෝ විදිහට දැන් සරල කරලා තියෙනවා. ඒ කාලේ අපි සති ගණන් ඖෂධ පාවිච්චි කළා ඒ ඩිම්බ මෝරන්නේ ඒ මේවා. දැන් අපි ඒවා අපි කියන ෂෝට් සයිකල්ස් අපිට සති දෙක තුනක් ඇතුළත පුළු IVF සයිකල් එකක්ම කරන්න හැකියාව තියෙනවා ඒවා අලුත් ප්‍රතිකාර ක්‍රම මගින්. ඒ වගේම අපිට තාක්ෂණය දියුණුව සමග අප දැන් ලබා ගන්නා ඩිම්බ සහ එම නැත්නම් කලල හදාගන්නවා අපිට ඒවා අපි කියන ෆ්‍රීස් කරන්න එහෙම නැත්නම් කල් තබා ගන්න තියෙන හැකියාව වැඩි. ඉතින් අපිට ඒ මගින් පුළුවන් වෙලා තියෙනවා එක IVF සයිකල් එකක සාර්ථකත්වය ඉතා ඉහළ ලෙස වැඩි කරගන්න. මොකද අපිට එම කලල ඉතුරු කලල අපිට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අලුත්ම තාක්ෂණය මගින් අපිට පුළුවන් කලල අප ලබා හදාගන්න කලලවලින් හොඳ කලල සහ නරක කලල වෙන් කරගන්න ජාන තාක්ෂණය මගින්. ඒ මගිනුත් අපිට සාර්ථකත්වය ඉතා ඉහළ ලෙස වැඩි කරන්න පුළුවන්. හොඳයි. අද දවසේ මේ කතාබහ සඳහා අපට අනුග්‍රහකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල අතර කාන්තාවන් සහ දරුවන් සඳහාම කැපවුණු රෝහලක් වන නයින් වෙල්ස් රෝහල අනුග්‍රහයෙන්. දැන් අපි සූදානම් එහි සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. මෙන්න මේ විදිහටයි ඔබට දුරකථනය නමතනවා නම් 0751 0350188 ඒ වගේම 0112 499 59 0112 499 59 කියන දුරකථන අංකවලට කතා කරලා ඔබට තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. බොහොම ස්තුති වෛද්‍යතුමනි අද මේ කතාබහට එකතු වීම සම්බන්ධයෙන්. අයිබෝ අයිබෝ